Honorable Sujiva Sena Singh. Bhubastuti Sabapathumani. Vedagat Panath Kipayak Sambandhayen Katakarana Avasthawak. Mata Pera Katakarapu Mantri Thuma Ape Pakshe Hitapu Mantrivarek. Ethuma Katakarana Mama Vimathiyen Bala Hitiya Me Ethumada Katakaranne Kiyala. Kese Vetat Ethuma Kiyuwa Katha Magalan Thiyenawa CD Tape Karala. Man Hitanne Itha Hondai. Ara Vimal Veerawansa Ethuma Kiyana Wage. Loke Wenas Wima Tamai. Wenas Nowena Ekama De Tamai Wenas Wima Kiyala. එතුමා ප්‍රකාශ කරා කෙසේ වෙතත් රවි කරුණායි මන්තුමා ගැනත් කිව්වා එතුමා ගැනත් කියනකොට එතුමා කිව්වා තමන්ට ආදරය කරන පිරිස කියලා කෙසේ වෙතත් ප්‍රතිපත්ති ඇතුව දේශපාලනය කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි දේශපාලනජයක වශයෙන් කරන්න පුළුවන් උතුම්ම දේ මේ රට වෙනුවෙන් මූලික දේ උතුම්ම දේටත් වැඩිය මූලික දේ ඉතින් කෙසේ වෙතත් සභාපතිතුමනි අපි අනවශ්‍ය දේවල් උත්තර දෙන්න යන්නේ නැහැ මම හිතන්නේ මම ඒ නිකමට කිව්වේ මොකද මට බලා ඉන්නකොට මවිතයට පත් වුණා මේ කතා කරන්නේ එක කටෙන්ද කියලා. ඉතින් කෙසේ වෙතත් කතානායකතුමනි සභාපතිතුමනි වරායා ගුවන්තොටුව සංවර්ධන බදු ආර්ථික සේවා ගාස්තු ජාතික ගොඩනැගීමේ බදු ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු එකතු කළ අගය මත බදු විදුලි සංදේශ බදු විශේෂයෙන් මේ ගැන අපේ ආචාර්ය අමනුගම අමතුමා අදාස් කීපයක් ප්‍රකාශ කර එතුමා සඳහන් කරම එක දෙයක් මම එතුමා ගොඩක් කලාවට අපි හැන්දෑව කතා කරන එතුමා නැහැ කතා කරලා එතුමා උදේ විනාඩි පැයකී පැක් ඉන්නවා විශේෂයෙන්ම එමෙතුමනි ඔබතුමා සඳහන් කරා මේ සුරා බදු සම්බන්ධයෙන් සඳහන් කළා එතුමා කිව්වා ඔබතුමා සාමාන්‍ය වශයෙන් ප්‍රායෝගික ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් මම ගොඩක් අගය කරනවා ඔබතුමා සමහරලාට ඒවා දේශපාලන වශයෙන් එච්චර මං හිතන්නේ මේ දේශපාලන පක්ෂයට අනුව දේශපාලන වාසියක් නොලැබුණත් ඔබතුමා ගොඩක් ස්ථාංගල මම දැකලා තියෙනවා කියනවා ඔබතුමා ප්‍රායෝගික වශයෙන් ඇත්තදේ ගොඩක් කලකට සඳහන් කරන්න ඔබතුමා උත්සාහ කරනවා හැබැයි ඔබතුමා දරණ අදහස් මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක ඉඳලා දරණ අදහස් සම්බන්ධයෙන් මම එකග වෙන්නේ නැහැ. හැබැයි එතන ඉඳලා හරි ඔබතුමා එක්සත් ජාතික පක්ෂ ඔබතුමා එක්සත් ජාතික පක්ෂෙන් ලබාගත්තු මම හිතන්නේ ඒ දැනුම ඔබතුමාගේ තිබ්බ දැනුම එක්සත් ජාතික පක්ෂේ ප්‍රතිපත්තිත් එක්ක ඔබතුමා මම හිතන්නේ හොඳ කාර්යභාරයක් කරලා ඒ කාර්යභාරය මේ ආණ්ඩුවටත් මම හිතන්නේ යම් කිසි ආකාරයකින් කියලා දෙන්න ඔබතුමා විශේෂ උත්සාහයක් දරනවා. ඒකෙන් මම හිතන්නේ වැඩකුත් වෙනවා කියලා මට පේනවා. ඒ තින් එමෙතුමනි ඔබතුමා මේ සුරාව සම්බන්ධයෙන් කතා කරමු ඔබතුමා කිව්වා රටේ මම හිතන්නේ ජනගහනය වැඩි වෙලා වෙන්නත් පුළුවන් මේක වැඩි වෙලා තියෙනවා කියලා අනිවාර්යයෙන්ම මේක වැඩි වෙනවා මේවා ලෝකේ අපිට නීති දාලා තහනම් කරලා මේවා නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි රටේ ආර්ථිකයත් එක්ක ඔබතුමා කිව්වා ආකාරයට මේ දේවල් හැබැයි මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම බදු පනවද්දී එමෙතුමනි බදු ප්‍රමාණය වැඩි කරලා අධෛර්යමත් කරන ආකාරයේ පටන් පුළුවන්කමක් තියෙන්න ඕනේ අධෛර්යමත් කරන ආකාරයේ බදු පනවන්න මේ සම්බන්ධයෙන් හැබැයි එමෙතුමනි ඔබතුමා කිව් ආකාරයට විශේෂයෙන්ම ජනාධිපතිතුමා මීට වැඩිය වෙනස් අදහසක් දැරුවේ එතුපා මතර තිත කියලා පටන් අරන් ඒ නොවා කියලා මන් දන්නේ ඔබතුමා අර විශාල නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ආවා ක්‍රිස් සමුව ඩෙවලොප්මන්ට් කියන ආයතනේ මේ එක්තරා මන්ත්‍රීවරයෙක් මිලියන 10ක්ද නේ 10 මිලියන 10 මිලියන මිලියන 10 ඉල්ලුවයි කියලා අද ඒකේ අය ඒ මන්ත්‍රීතුමාගේ නමක් දාලා පැමිණිලි කරලා දැන් ආයක මේක රඳන්නේ දැන් නේද ලයිබ්‍රරියේ හැමතැනම ඔව් කමක් නැහැ ඉතින් මේක රඳන නෑ ඒකට කියන්නේ මන්ත්‍රීතුමාට කියන්නේ ක්‍රිස්ටෙන් කියලා හා හරි 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 එයාගේ නම ක්‍රිස්ටෙන් ඉඳගන්න රයිට් ක්‍රිස්ටෙන් ගැන කතා කරපු එමෙතුමා මේ කතා කරනකොට මට ඇත්තටම හිනත් යනවා මේ ක්‍රිස්ටෙන් කියන එමෙතුමා කතා කරනකොට එමෙතුමනි මේ පගා මරුව රටේ ඉන්න පගා මරුව මිනි මරණව පගා මරුව අපිට පගා ගැන කතා කරනවා පගා මරුව එක ෂර්ට් එක ඇඳගෙන කොකා කොලා බෝතලේ බොන්න බැරුව හිටියේ එමෙතුමනි මේ පගා මරුවද ඒසි කාමරල ඉන්නේ ඒසි කාමරල ඉන්න පගා මරුව ආවේ දේශපාලනේ ජනතා විද්‍යාලේ දේශපාලනේ කරන්න ආවේ අද රටේ ඉන්න හොරා ලොකම හොරා වඩ පත්තිලා මේ හැමදේරයා ලැජ්ජ නැතුව කරන සභාපති අමතුමනි බලන්න මේ කාර්යභාරය තමන්ගේ හොණ ගැව්වා ගැව්වා දැක්කේ ගැව්වා ජනාධිපතිතුමාට දැන් හොරගම් කරනවා දැන් හොරගම් කරනවා රටම හොරගම් කරනවා දැන් අමතිවරයෙක් මේ බාඩ පත්තිලා ලැජ්ජා සාගතයි දේශපාලනේ පටන් ගන්න ජනිතක ජනතා වෙනුවේ අද මොකද කරන්නේ අද කතා කරලා ලංකාවේ ඉන්න පොසත් පුජ්‍යල බඩ පත්තරස බබුතුමනි මෙන්න මේ ආකාරයේ ඔබතුම සබ්ජෙක්ට් එක කතා කරන්න ගොන්ඩොල් සිජිවසේනසිංහ අද පොසත් පුජ්‍යල බඩ පත්තර හොර කංගාලා සබත්ව ගන්න සල්ලි
who's by the lakan salati bede honorable palakanya hora honorable minister rate hora ganna kata ganna please honorable minister please allow to speak let's say who's by the lakan bede athi putgala ada rate lokuma hora vanchakara bad patla ada gewala ac 5 car 10 car 15 jeep 20 satapa yata kalda dibena emathi wariyata subject kata karanna ada lajja sagata emathi mani lajja sagatai what's the point about honorable bimal veerabansa mama garu karaka sabha sabhaputumani mama ithama wagakimen kiyenawa na wait oya ada thirane karanne that is what I'm decide christian christian podak please karaka sabha sabhaputumani මෙතුමා මගේ නම සඳහන් කරමින් විවිධය කරා මට අපහාසයක් වන දේවල් තිබුණොත් ඔබතුමා හැන්සඩ් වර්තාවෙන් ඉවත් කිරීමට නියෝග කරා. If that anything against standing order that is expansion. නෑ නෑ තව එකක් තියෙනවා. මම කියපු දේ ගැන honorable මම කියපු දේ ගැන you carry on. නෑ නෑ මම අන්නක වාචාල ඉඳගන්නක. සභාපතිතුමනි සභාපතිතුනි අමනුගම ඇමතුමා සඳහන් කරා You better stop, sir. Because me malu kattu ala pita naya mutu mani di naat thana poda. Harida. Harida. Idi thawdiya katha karu. Thawdiya katha karanu. Honorable, you are saying anything? You carry on. Honorable, ask for please sit down. Mutu mani owa hundai. Owa hundai mutu mani. Sabha mutu mani visheshem gahan apudgala tamai gahan bawa danne. මේ මෙතුමාගේ මේ ඔය කතා කරන පුද්ගලයාගේ හොරකම් ගැන කතා කරොත් දේශපාලට එනකොට පුස් බයිසිකලයක් තිබ්බේ නැහැ. අද වත්කම් ඔබතුමා ගැන කතා ගන්නේ නැහැ. ID sir I didn't mention anything. ID mention. තොප්පිය දාගන්න එපා. එමෙතුමනි මම කවකට කතා කරන්නේ නැහැ. කවුරුත් ගැන කතා කරන්නේ නැහැ. What's the point about honorable Bimal Veerabansa? ගරු කාරක සභා සභාපතිතුමනි මේ රටේ මහ ජන ධනය සතයක් හරි හොරකම් කරලා තියෙන බඩයින ඇයි මොකෝ ඇයි මොකෝ නලියන්නේ මේ නිකන් සිරස sorry honorable Bimal Veerabansa that is not a point about please sit down you carry on ඔබතුමා subject එක කතා කරන්නකෝ එක එකනකට ගාන්න නැතුව I didn't mention ඔබතුමා කතා කරන්න and you better know honorable Sujiva Senasinghe why don't you speak to the subject please so I'm speaking my subject don't attack the one so don't know I am speaking my subject let me speak my subject you are making creating a problem so I'm speaking my subject honorable Ashwa please sit down honorable chairman honorable we know how certain members and certain ministers have done their business chairman and there are certain people who came into politics without a cent and now they have become the business moguls in the country amathumani me ලැජ්ජ ඔබතුමා පල් හොරා අපිට කියන්න එන්න බ ඔබතුමා සතපහක් අපි අල්ලද්ද අල්ලන්නේ නැහැ ආවේ දුප්පත් ජනතාවගේ ලේ රීරි මාංශ වලින් ආවේ දේශපාලනේ අද මොනවද කරන්නේ අද කෝට් ලක්ෂ 1500ක් පාවිච්චි කරා තමන්ගේ ඡන්දට ලක්ෂ 1500ක් මට පුදුමේ සභාපතිතුමනි එක්සත් ජාතික පක්ෂේ පැනපු දෙන්නේ තමයි මට ඉන්න දෙපැත්ත ගිහිල්ලා What's the point about honorable Bimal Veerabansa? This is the last time I'll give it to you. Chris Vyaparayage mya million 10ක් ඉල්ලලා තියෙනවා. Million 10 ඉල්ලලා ඒක නොලදී ඉන්න තමයි please. That is not a point about දැන් ඔබතුමා කතා කරන්න. ඔබතුමා කෙලින් ඇටැක් කරන්න නැතුව කතා කරන්න. සභාපතිතුමනි මට වෙලා වෝනේ මට දිගටම බාධා කරා. ඔබතුමා බලා ගන්න බා. ලෙඩක් නේ සභාපතිතුමනි මොකද්ද මේ කතා කරන්න දෙනවද නැද්ද ඔබතුමා කතා කරන්න දෙන්න honorable Bimal Veerabansa honorable minister please sit down please allow to speak let me speak sir please sit down what is the point about honorable manushyanayakar order please honorable point of order honorable manushyanayakar කොහ මේක මේ අහන්න පොඩ්ඩක් නිශ්ශබ්ද වෙන්න කොහ මේ මගේ point එක no he's already make the point of order නෑ පොඩ්ඩක් මේ
Honorable Vimal Veeravanse, there are point of order. Please sit down. Wait, I can't hear. Honorable Vimal Veeravanse, please sit down. Carry on. Please. මගේ ප්‍රශ්නේ තමයි මගේ මේ මේ ගැටලුව ඇත්තටම ක්‍රිෂකෙන් මිලියන 10ක් ඉල්ලුවද නැද්ද නැත්තම් නෑ කියන්නේ ලක්ෂ 300ක් දැන් ෂෝට පොයින්ට් බෝඩ ඔකේ ලක්ෂ 300ක් කරා ආණ්ඩුවට ගියේ ඔබතුම කතා කරන්න අපිට කියන්නේ වගා ගන්නන්න ඔනබල් සුජිත සේනසිංහ බල් හොරා දැන් අපිට කියන්නේ සගා පවා ගන්න ඇටි ලක්ෂ 300ක් කරා ආණ්ඩුවට ගියේ ඔනබල් සභාපතිතුමනි මගේ වෙලාව දෙන්න ෂෝට පොයින්ට් බෝඩ ඔනබල් සජිත් වාස් මගේ වෙලාව දෙන්න සභාපතිතුමනි ඕඩර් ඕඩර් ගෞරවයට හානි වෙන විදියට මෙතුමා කතා කරා. That is I already made this. මෙතුමාට කියන්න දෙන්න එක දෙයක්. පුද්ගලයාගෙන් මිලියන 10ක් ඉල්ලුවාද නැද කියලා කියන්න තියෙන්නේ. ඉතින් ඒක කිව්වම ඉවරයි නෑ කියලා. Already I made the order. නිකන් ඉන්නවා. Honorable Sujiva Senasinghe, you carry on. සභාපතිතුමනි, සභාපතිතුමනි, හරි මං ගැන මම ආඩම්බරයි. සෑහෙන පිරිසක් මේ මේ මේක මේක ඉතා කලමනාකාරීව දැන් මගේ කතාව බාධා කරන්න හැකියාව ලැබුණා. බොහොම ස්තුතියි මට මං සන්තෝෂයක් තියෙනවා මං හිතන්නේ විරුද්ධ පක්ෂයේ තරුණ මන්ත්‍රීවරයෙක් වශයෙන් මෙච්චර උනන්දුවක් අපේ එක ඇමතිවරයෙක් මං හිතන්නේ බංකොලොත් ඇමතිවරයා ආයෙ පටන් ගත්තා මාළු කඩේ වගේ පටන් ගත් විශේෂයෙන්ම සභාපතිතුමනි මම අමනුගම ඇමතිතුමා කතා කරපු දේ සම්බන්ධයෙන් කතා කරේ එතුමා කිව්වා මේ මේ විශේෂයෙන් මද්යසාර මත්පැන් පානය රටේ ඉතා ඉහළ මට්ටමක් පවතිනවා කියලා ඇමතිතුමනි විශේෂයෙන්ම අපිට ප්‍රශ්න තියෙන ඇමතිතුමනි ජනාධිපතිතුමා සඳහන් කරේ මතර තිත කියලා ඒ කිව් දේ සමග ඔබතුමා කිව් දේ මං හිතන්නේ ගැලපෙන්නේ නැහැ අපි පිළිගන්නවා රටේ සංචාරක වැඩිවීමත් සමග රටේ ජනතා වැඩිවීමත් සමග මේකේ වැඩිවීමක් තියෙන්න පුළුවන් හැබැයි අපි කියන්නේ ඔබතුමාට විශේෂයෙන්ම සදාන් කරන්න කැමති ඇමතිතුමනි කන්ටේනර් දෙක සම්බන්ධයෙන් මේ කන්ටේනර් දෙකේ ඔබතුමාට මං අවධානය යොමු කරනවා මේකේ සුරාබදු සහ සුරාබදු කියන බදු ක්‍රමයක් ඒ වගේම ස්කාකාර සංස්ථාවට අයත් බදු ප්‍රමාණයක් තියෙනවා මේ බදු ප්‍රමාණය සභාපතිතුමනි විශේෂයෙන්ම ඇමතිතුමනි කෝටි 12ක් කෝටි 12ක් වගේ ප්‍රමාණයක සුරාබදු බදු ප්‍රමාණයක් අය කරගන්න ඕනේ මේදී මේ බදු ප්‍රමාණය අය කරගන්නව නැද්ද කියන දේ සම්බන්ධව ඔබතුමා අනිවාර්යයෙන්ම අපිට උත්තරයක් දෙන්න ඕනේ ඒ වගේම විශේෂයෙන්ම ඇමතිතුමනි මේ 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 සම්බන්ධ මේ ගනුදෙනු සම්බන්ධ ඇමතිවරයෙක් ඉන්නවනම් ඒ සඳහන් කළ තිබ්බ ප්‍රබල ඇමතිවරයෙක් මේ පාස්සේ ඉන්නවා කියලා විශේෂයෙන්ම රාජ් පොලිසියට බාර කරලා ඇමතිතුමනි මේ සම්බන්ධයෙන් නීතියෙන් දඩුවම් කරන්න ඔබතුමා ඒ කටයුතු කරන්න ඕනේ විශේෂයෙන් විශාල මුදලක් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ඇඳුම් ගෙනාව නෙමෙයි කාර් ගෙනාව නෙමෙයි ඇමතිතුමනි නීති විරෝධී දෙයක් ගෙනල්ලා කන්ටේනර් දෙකක බහලා විශාල ප්‍රමාණයක් රටේ ආර්ථිකයට ඔබතුමාලට ආදායම් වශයෙන් ලබා ගන්න පුළුවන් කෝටි 12ක වගේ ප්‍රමාණයක්. මේද මේක කළා අපි මේක ගැන සම්පූර්ණ පරීක්ෂණයක් කරනවා. මම පිළිගන්න හිටියා. මම හරි. ඉතාම අසාධාරණයි මේ වෙලාවේ ඔබතුමාගේ එක එක ඔබතුමාගේ ඒකට සම්බන්ධ කරගෙන ඔබතුමාගෙන් ඉල්ලා හිටින්නේ ඇමතිතුමනි සුරාබදු බදු ක්‍රමයට මොකද මේ ප්‍රමාණය ඇල්ලුවට පස්සේ ඇමතිතුමනි බෝතලයට තමයි ගහන්න ඕනේ බදු ප්‍රමාණය වැටෙන්නේ. ඒ ස්ෘතු විශාල ප්‍රමාණය තොග වශයෙන් නෙවෙයි. මොකද ඇල්ලුවට පස්සේ පර්මිෂන් නැතුව ගෙනව දෙයක් නෙවෙයි. එතකොට ඒ බදු ප්‍රමාණය කෝටි 12ක් වගේ ප්‍රමාණයක් වෙනවා අනිවාර්යයෙන්ම ඔබතුමා කිව්වා කරේ කෝටි 12 අය කරගන්න රටට ආයතන මුදලක් ඒ අය කරගන්න ඔබතුමා කාර්යභාරයක් කරන්න. විශේෂයෙන්ම සාක්ෂර හැකියාව ගැන කිව්වක් සඳහන් කරා අපේ ෆීලික්ස් ඇමතිතුමා එතුමා කිව්වා 97% කියලා ලංකාවේ සාක්ෂර හැකියාව. එතුමාලා සාක්ෂර හැකියාව 90% ඉඳලා 97% දක්වා ඉහළ ළඟලා තියෙනවා කියලා. නෑ ඇමතිතුමනි සාක්ෂර හැකියාව 91.6යි. ඒ සාක්ෂර හැකියාව අවුරුදු ගාණක් තිස්සේ තිබ්බ සාක්ෂර හැකියාවක් එහාට මෙහාට අගයක් යන්න පුළුවන් එක අංගයක් පමණක්. හැබැයි විශාල වෙනසක් වෙලා නෑ. ඒ වගේම ඇමතිතුමනි විශේෂයෙන්ම හම්බන්තොට වරාය ඔබතුමාලා අපි මත්තල ගුවන්තොටුපළ හැදුව දේ සම්බන්ධයෙන් අපි විරුද්ධ නෑ. විශේෂයෙන්ම අපි හම්බන්තොට වරාය සම්බන්ධයෙන් විරුද්ධ නෑ. හැබැයි අපේ විරුද්ධත්වයේ තියෙන්නේ සභාපතිතුමනි කරන ක්‍රමය කරන කියන දේ කරන ක්‍රමය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ඔබතුමා දන්නවා මේ සඳහන් වන ආකාරයට බිලියන 130යි හම්බන්තොට වරාය සඳහා දරන වියදම ඇමතිතුමනි. විශේෂයෙන්ම මේ වියදමත් එක්ක අපිට පොරොන්දු වුණ අවුරුදු 3ක් යනකොට අවුරුදු අපිට ඔය කටබරියාව තියෙන ඇමතිවරයෙක් කිව්වා නැව් 400ක් යනවා කියලා හම්බන්තොට අසලින්. ඒ යන නැව් 400ෙන් නැව් 200කට තෙල් ගැව්වාම විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් කියලා. හැබැයි ඇමතිතුමනි සභාපතිතුමනි එක නැවකට අද වෙනකොට තෙල් ගහලා නැහැ. එක නැවකට අද වෙනකොට අවුරුදු 3ක් ගිහිල්ලා හම්බන්තොට වරාය හදලා එක නැවකට අද වෙනකොට තෙල් ගහලා නැහැ. ඔබතුමාලා පෙන්වන්න පුළුවන් නම්
उत्तर අද දේශපාලනට ඇවිල්ලා ගෙවල් හදාගෙන AC කාමර දාගෙන කාර් අරගෙන කෝටිපතිය බවට පත් වෙලා ඔයාගෙන කවුද කතා කරේ ඔයාගෙන කවුද කතා කරේ මේ තොප්පිය දාගෙන මේ සභාපතිතුමා මෙතුමා තොප්පිය දාගෙන ඔයාගෙන නෙමෙයි සුන්දරේ කතා කරේ අනේ අනේ බංකිතුන් බංකිතුන් මෙතුමා නෙමෙයි කතා කරේ ඔඩ දර පොයින්ට් අප් බෝඩ් ඔනරබල් විමල් වීරවංශ වට්ස් පොයින්ට් අප් බෝඩ් ප්ලීස් ගරු කාරක සභා සභාපතිතුමනි ක්‍රිස් කාර්යයෙන් මිලියන 10ක් පගාව ඉල්ලුවා මේ මන්ත්‍රීතුමා නැත්තම් නෑ කියන්න මම ඔප්පු කරලා පෙන්නනවා නැත්තම් නෑ කියන්න මම ඔප්පු කරලා පෙන්නනවා ඔකේ දැට් ඉස් නෝට් අ පොයින්ට් අප් බෝඩ් ක්‍රිස් එකට සම්බන්ධකුත් නෑ රොබතුම කතා කරන්න දැට් ඉස් නෝට් අ පොයින්ට් අප් බෝඩ් මම නඩුව කරන්නේ මම කඩුව කරන්නේ ටාටා ආයතනෙත් එක්ක කතා නාගතුමනි මම නඩුව කරන්නේ ටාටා ආයතනෙ මේ ක්‍රිස් එකේ ලොක්ක මොනවාරි කරලා ක්‍රිස් මයි ගෑවෙන්නේ ක්‍රිස් බිස් ගෑවෙනවා මම නඩුව කරන්නේ ටාටා ආයතනෙ Chairman, the opposition members have the right to speak. If the ministers are going to be disturbing like this, you'll have to name them. Okay, that is I am looked after. Yes, please. Thank you. Aiyoh, ane, daanne ko onda na gala. Mada kuch gaan, abhi toh dae. Mada daanne ko patthare daan. प्रकाश करास्ती මෙතුමා දෙනවනම් ඔබතුමා පොයින්ට් අප් බෝඩ් එක කියන්න මම ඒකට තල් ගන්න ලෑස්ති ඕනම වෙලාවක that is not a point of order you carry on honorable sujiva you carry on හරි අමතුමා කියන්නේ හරි අමතුමාට හරි අමතුමාට මම අමතුමා වැඩිය මම ඇත්තට මේ ඔබතුමාගෙන් කතා කරන්න ඔබතුමාගේ කතාව අවසන් වෙනින්ද ඔබතුමාට අවස්ථාවක් නැති වෙනින්ද ඔබතුමාට මම එදත් කිව්වා ඔබතුමාගේ කතාව මගේ පස්සේ නැත්තම් මම ඒ චෝදනා කරන්න ඔබතුමාට ඔප්පු කරන්න පුළුවන් ඒව මම කතා කරන්නේ නැහැ මොකද ඔබතුමාට අවස්ථාවක් නැති වෙනින්ද හැබැයි යම් කිසි කාරණා තියෙනවා මම කාරණා කිපයක් දෙනවා ඔබතුමාට විනාඩියක් ඒවට උත්තර දෙන්නත් මම අවස්ථාව ලැබලා දෙන්නම් ගරු කරන ඇමතිවරුන්ට අපි එහෙම කතා කරනවා විශේෂයෙන්ම සභාපතිතුමනි හැදියාවක් තියෙනවා කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා හොරකම් කරලා නැහැ පල්ලුරු නෙමෙයි මංකොල්ල කරලා නැහැ බැංකු ගිනි තියලා බැංකු වලින් මංකොල්ලක ගහලා නැහැ අන්න ඒ වගේ ඇමතිවරුන්ට අපි උත්තර දෙන්න සූදානම් විශේෂයෙන්ම සභාපතිතුමනි සේවක ගැන සඳහන් කරා මෙහි සභාපතිතුම ඔබතුමාගේ සභාපතිතුම සඳහන් කරලා තියෙනවා මම මේ කියවන්නම් සභාපතිතුමනි මෙහි සඳහන් වෙනවා ડોක්ටර් ප්‍රියත් වික්‍රම ද හම්බන්තොට පෝට් ෆේස් 1 will be completed by end of October 1 year ahead of schedule it is expected to generate 5000 direct jobs and 50000 indirect jobs කියලා ඇමතුමනි මේ සඳහන් කරනවා හැබැයි මට ලැබිලා තියෙන දත්ත අනුව වැරදි වෙන්න පුළුවන් 300කට අධික ප්‍රමාණයක් මේ අවස්ථාවේදී සේවය දෙන්නේ නැහැ කියන එක තමයි මට දැනලා තියෙන බුදුමාට මම දැන් උත්තර දෙන්න එපා මේ සඳහන්ලා තියෙනවා එතකොට මේ සඳහන් කරපු දෙය ආකාරය බුදුමාලා කිව්වා මත්තල ගුවන්තොට සම්බන්ධයෙන් හම්මන්තොට වරාය සම්බන්ධයෙන් ඒ බුදුමාලා බලාපොරොත්තු වුණු ආකාරය ඉලක්ක සපුරා ගන්න හැකියාව ලැබිලා නැහැ අපි ඉරිසියා වෙන්නේ අපි බුදුමා අමනුගම ඇමතුමා කිව්වා මහවැලිය පටන් ගන්නකොට ඒ කාලේ විවේචන තිබ්බා මම දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඇයි මේක ඉච්චර මෙච්චර ඉක්මනින් හදන්නේ මේක සුදු අලියෙක් බවට පත් වෙකල නැහැ සංවර්ධනයක් තියෙනවා නම් ඒකෙන් සංවර්ධන ලැබෙනවා නම් සමහර හොඳ හොඳ කාරණා දැක්කුවා ඒ ස්ථානයේදී හදිසියේ බාණ්ඩ වුණොත් ඒ මත්තල ගුවන්තුරේ බාණ්ඩ පුළුවන් ඒ වගේම මේ වගේ හදිසිය අවස්ථාවල මේවා ප්‍රයෝජන ගන්න හැබැයි එමෙතුමනි මගේ ප්‍රශ්නේ වන්නේ සභාපතිතුමනි බිලියන 130ක් වගේ ප්‍රමාණයක් හම්බන්තොට අපි වියදම් කරනකොට ඒ ප්‍රමාණය ඔබතුමාලා 7.2 නැත්නම් 6.2 පොලියට අපි ඔබතුමාලා මේ ණය ලබා ගන්න මේ ණය අපිට ග්‍රේස් පීරියඩයක් හම්බෙන්නේ නැහැ එමෙතුම ඔබතුමා දන්නවා විශේෂයෙන්ම එක්සදා දිපක්ෂයේ ඒ අවස්ථාවේදී මහවැලි අපි නිර්මාණය කරද්දී මෙගවට් 780ක් අපතේ ගියේ නැහැ ඒ වගේම ඔබතුමා දන්නවා කිලෝමීටර 300 ගානක් අපි ඒ ඒ ඇලවේලි මාර්ග හැදුවා අද වෙනකන් ඒවා එකක්වත් ඉලීක් වෙන්නේ නැහැ එමෙතුමනි මේ ආකාරයේ විශාල කාර්යභාරයක් එක්සත් අධිපක්ෂ කාලේ කරා ග්‍රේස් පීරියඩ් එක අවුරුදු 10යි ලබා ගත්තේ අපිට භාගයක් මිලියන 780යි ගියේ ඒකට අපි ලබා ගත්තේ ඩොලර් මිලියන 780යි මොරගාකන්දර පමණක් මිලියන 790ක් යනවා මේ ඉතා පොඩි මෙගවට් 20යි එතකොට සභාපතිතුමනි අපි සඳහන් කරන්නේ විශේෂයෙන්ම
මේ හම්බන්තොට වරායෙන් යම් කිසි කාර්යභාරයක් හිටුනේ නැත. හැබැයි හම්බන්තොට වරාය වෙනුවෙන් ආපු එක නමක් නැහැ. අපි කියන්නේ ඒකයි. කොළඹට ආව නැව් ටික හැරෙව්වා හම්බන්තොට. ඒ නැව්ගේ ප්‍රමාණය පව නැත්තම් හම්බන්තොට වරාය හැදුවා හින්දා. විශේෂයෙන්ම ආපු නැවක් මේ අවස්ථාව වෙනකොට නැහැ. හැබැයි ඉදිරි අනාගතේ. ඔබතුමාලාගේ හැකියාවන මම මට තව එකක් කියන්න ඕනේ. ලොයිඩ් මං හිතන් රක්ෂණේ නැහැ කියලා මං සඳහන් කරා. දැන් රක්ෂණේ හම්බෙලා තියෙනවා කියලා මට ආරංචියක් ආවා. ඇත්තද නැද්ද දන්නේ නැහැ. රක්ෂණ ලැබිලා තියෙනවා කියලා. නෑ ඒක පස්සේ මම පොඩ්ඩක් ඔබතුමා ඉවරලා දෙන්න. මෙහෙම තියෙනවා. එන්න එහෙම ලැබුණා නම් සභාපතිතුමනි විශේෂයෙන්ම හොඳයි. අපි බලාපොරොත්තු ඔබතුමාලා යම් දෙයක් මේ වියදම් කර මුදුලට දැනට බිලියන විශේෂ මේ සඳහන්වා. මේ සභාපතිතුමා සඳහන් කරා බිලියන 200කට අධික ප්‍රමාණයක් ගියා ගල කඩන්න. ඔබතුමාලා නෑ කිව්වා ගලක් නෑ කියලා කිව්වා. කමක් නෑ ඒකත් කඩලා මෙයාක ඔබතුමාලා සඳහන් කර ආකාරයේ කටබරිය සඳහන් කර ආකාරයේ නැව් 500න් අඩුම ගාන නැව් 55ක් යනවනම් මුම්මේ බෝට්ටු වල ගියේ නැති වුන් බයිසිකල් වල ගියේ නැති වුන් දැන් අපිට කියනවා පගා ගහනවා කියලා. පගා මරුවෝ අඩි පහ කුස නැහැ. අඩියට පගා ගැව්වොත් මිලියන 10ක් ගැව්වත් මූ මිලියන 50ක් ගාලා. ඉතින් සභාපතිතුමනි පොයින්ට් වඩන්නේ නැහැ. පොයින්ට් වඩ දෙන්න එපා. සභාපතිතුමනි වර්ෂ පොයින්ට් බෝඩ් ඔනබල් විමල් වීරන්ස් දරු කාරක සභා සභාපතිතුමනි පොයින්ට් බෝඩ් වර්ෂ පොයින්ට් බෝඩ් ප්ලීස්. හරි පොයින්ට් බෝඩ්. Yes. පොයින්ට් වර්ෂ පොයින්ට් බෝඩ් ඔනබල් දන්නේ නැහැ. ඇත්ත ඇත්ත. ගරු කාරක සභා සභාපතිතුමනි එතුමා ක්‍රිස් කාර්යාගේ මිලියන 10ක් ඉල්ලුවේ නැත්නම් නෑ කියලා කියන්න මම ඔප්පු කරනවා. ඉල්ලුවේ. දැන් පොයින්ට් බෝඩ් කෝකේ කියලා. මම හිතුවා මොකක් හරි දේශපාලනය කරන්න පොඩ හැකියාව තියෙනවා කතා කරන්න හැකියාව තියෙනවා. මම හිතුවා කටබරිය වුණාට මොකක් හරි හැදියාවක් ඇති පිස්සෙක් වෙන්නද කියලා. අර ඊට එහා පැත්තේ ඉන්නේ ඕල් ගුණසේකර. ඊට එහා පැත්තේ ඉන්නේ ඕල් ගුණසේකර. ලැජ්ජ නැතුව කියලා අල්ලගන්නේ පස්ස. අනේ රන්තු මමතුවා ලැජ්ජ නැද්ද? හොඳට ගරුත් ඇති බැමතිවරු නේද? ඒ සදාත් වගේ ඉන්න කල්. ඕනේ. දැන් ඊළ අල්ලනවා පස්ස විමල් විරවන්ත. ලැජ්ජ නැද්ද ඔයි? ඡේ. අපි මේ ඕල් ගුණසේකරලා එහා පැත්තේ යනකොට අපි අගය කරමු බැමතිවරු. දැන් විමල් විරවන්තනේ පස්ස අල්ලනවා. අන්තිමට මේ මිලි වරුවගේ ඔනරබල් විමල් වීරවංශ කර්ණකල වාඩි වෙන්න. ලැජ්ජයි. අන්තිමට පස්සක් කරේවා. විමල් වීරවංශ. අයියෝ අමතුමා. ඔනරබල් සුජීව. චෙක් ගන්නද? කතා ඔබතුමා කරුත් ඇති. මම දැක්කේ නැහැ. මෙච්චරලා. පස්සල්ලා ලිනා ගිලා හැපැත්තේ. මොකද්ද? ඔබතුමාට කොච්චර කරුත් එක්ක අපි තිබ්බද? ඔබතුමාට කොච්චර කරුත් ඇති තිබ්බද? මේ වගේ අල්ලන්නකෝ. වැසිරී රාජපක්ෂ මහත්තයාගේ. අල්ලන්නකෝ අපේ රෝහිත අබේකුමාරගේ මහත්තයාගේ. අල්ලන්නකෝ අපේ සරත් අමුණු මහත්තයාගේ. අල්ලන්නකෝ ෆයිස් මහත්තයාගේ. අල්ලන්නකෝ එස්පී ජනායි මහත්තයාගේ. ඔයින් එහාට ඩියුගුරුසේ මහත්තයා ඉන්නේ. අපි බය නැහැ. හැබැයි මෙන්න මේ වගේ ගරු කරන හැමතිවරු දෙක එකතු වෙන්න. මේ වගේ බංකොලොත් දෙකේ පොලේ හැමතිවරු දෙක එකතු වෙන්න එපා. දේශපාලනයට ආවේ. ඔබතුමා කතා කරනවා. දේශපාලනයට ආවිල්ලා. පගහ ගහලා මංකොල්ල කාලා බැංකු ගින තියා තියලා අනිත් උන් ගෑනු හොරකම් කරලා. You have only 2 minutes. ගෑනු හොර කොට ලැජ්ජනේ කොට ගෑනු හොර මේක. You have ගෑනු හොර ලැජ්ජනේ તો ලියුම දෙන්න කියලා ගෑනු සභාපතිතුමනි මේ වගේ අවලම් බල්ලෝ පාර්ලිමේන්තුවට නෙමෙයි මං කියන්නේ මන්ත්‍රීවරු ගැන නෙමෙයි අවලම් බල්ලෝ සභාපතිතුමනි මේ ගෑනු උස්සන අවලම් බල්ලෝ පාර්ලිමේන්තුවට තියා කාමරයට දෙන්න ගන්න එපා පුතුමා. මේ කරපු දේශපාලන ඔනරබල් විමල් වීරවංශ කාරක සභා සභාපතිතුමනි මේ වර්ස පයින් බෝඩ ප්ලීස් මෙතුමා මගේ නම සඳහන් කරමින් නෑ නෑ ඉන්න ඉන්න කියන ගා ඉන්න ලොක්ක ඔකේ නෑ 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 ඉස් දැට් එනිතිං අගේන්ස්ට් ස්ටෑන්ඩින් ඕඩර් දැට් එහෙම කියලා බෑ ඩෙෆිනිට්ලි එක්ස්ප්ලේන් එහෙම කියලා බෑ යූ කැරි ඔන් මේගොල්ලෝ මාධ්‍යයට නෑ නෑ නෝ නෝ යූ කැරි ඔන් ප්ලීස් මයි ලස් කරගන්න ගෑනු හොරා කියන්නේ මෙයාගේ නම නා ඉලස් කරගන්න නෑ නෑ මන් දන්නේ නම දිගයිනේ මොකද දිග නමක් තියෙන්නේ වීරවංශනවත් නෙමෙයි නම වෙන නමක් තියෙන්නේ ඉතින් මන් දන්නේ ගෑනු හොරා නම් ඇත්ත නම මං ඉලස් කරගන්න සභාපතිතුමනි ගෑනු හොරා කියන නම ඉලස් කරගන්න 1 minute ගෑනු හොරා කියන නම ඉලස් කරගන්නවා ගෑනු හොරා ඔබතුමා ඔබතුමාට 1 minute දැන් නව අවසන් කරන්න ගෑනි ඉස්සුවා අයියෝ ලැජ්ජයි මේ වගේ සක්කිලියෝ පාර්ලිමේන්තුවට නෙමෙයි පාර්ලිමේන්තුව මකණ්ඩායම නෙමෙයි අඩුව ගාන සභාපතිතුමනි කැන්ටින් එකට අපුන් දාන්න වටින්නේ කැන්ටින් එකේ තියෙන මීටර හොඳ මාත්‍රු කැන්ටින් එකේ තියෙන හොඳ මාත්‍රු මේ වගේ සතපහේ යව්
සතපහේම සභාපතිතුමනි පාර්ලිමේන්තුවට නෙවෙයි සභාපතිතුමනි එළියේ පාර්ලිමේන්තුව එළියේ කඩල විකුණන්න කඩල විකුණන්න දාන්න ඕනේ කඩල විකුණන්න දාන්න ඕනේ පාර්ලිමේන්තුව එළියේ සභාපතිතුමනි එන්නේ දේශපාලන දුප්පත් ජනතාව වෙනුවෙන් කියලා ආවේ ලැජ්ජයි සභාපතිතුමනි සාදුකෙන් පෙළනේ උන් දැන් ඉතින් නැගටිව් කියලා ආපු එක Thank you very much ලංකාවේ Thank you ලොකුම සල්ලි කාර්යය ඒ ලැජ්ජයි Next speaker is honorable YG Padmasree honorable Padmasree order please next honorable YG Padmasree නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි 2013 අයවැය යෝජනාවල ඔන්න ප්ලීස් දෙර 1 පොයින්ට් බෝඩ ඔනබල් වාසුදේව නාණ්‍යකාර වට්ස් පොයින්ට් බෝඩ ප්ලීස් අපි බොහොම ප්‍රවේශමෙන් මේ වෙලාවේ මේ සභා ගර්භයේ ගරු මන්ත්‍රී තුමා හා ගරු අමාත්‍යවරයා අතර ගියේ වාග් වමාරුවට හුම්කන් දුන්නා නමුත් ඒ පාවිච්චි කරපු වචනත් ගම්මේ වෙන්න ලෙස එල්ල කරපු ඒ නිඳිත කතාවලු මේ සියල්ලම මේ හන්සාට් එකට ඇතුළත් කරන්න ඔබතුමා ඉද දෙනවද කියලායි මං අහන්නේ. Now the unwanted words everything is expansion. Okay. What's the point about honorable Sujeeva saying anything? Language that is not suitable for this but same as you as being a senior person you call me tamuse buruwa and last time when you spoke that, to me that is not a point of order. Right. Honorable Padmasree you carry on niyojya karaka sabhapatumani honorable Vimal Veeravansa what's the point about karaka sabha sabhapatumani yes no mam point of order ekak aran poda inne ekade passe gan තේරෙන්නේ නැහැ මේ ළමයාට අනේ මේ වඩින් ගරු කාර්ක සභා සභාපතිතුමනි ඔබතුමා ඔක්කොම මකා දානවා කියලා කිව්වට මේ සීඩී පට මේගොල්ලෝ ගෙනිලා අද සිරසේ මේගොල්ලෝ දාගන්න. ඒ නිසා කරුණාකරලා ඔබතුමා ඒ පිළිබඳ වගකීම අරගෙන ඔය ප්‍රකාශය කරන්න. මේ අපහාසාත්මක අවලාදාත්මක කතා මේගොල්ලෝගේ නාලිකාවේ දාගන්න. මොකද ඒගො මේ එකට එකතු වෙලා තමයි we will check and list the CDs. Okay. All right please. Okay. Okay. Against the standing order words, everything is expunged. Yes, sir. That you are not permitted to do otherwise. Yeah. So you can't let this happen. Mike, please, honorable sir. Sir, let me give me one minute because I have to answer. Sir, because that can be done. That is why there are rules. According to rules, you must speak. And according to rules, if I am using a tactic to say using some other tactic, that is allowed in parliament. Only thing I can't mention names. Yeah, I can't mention. Yeah, I can't mention the ministry of the minister. I can say Ganora is an open thing. Right. It doesn't mean to anybody. Now it's coming in this order. I make the order. And that must be honorable. I was disturbed every minute. On. Then Karnakala over to my ward even. Over to my ward even. No, you can't raise the point of order every time.